සවත්නුවර විශාල පිරිසක් තිරුවන් සරණ ගිහින් ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කිරීමට පෙළ ගැහුණා. සවත්නුවර තිබුණ එක්තරා වීදියක්. ඒ වීදියේ හිටපු මිනිස්සු කල්පනා කළා අපි මේ හැමදේම බිස්නස් කර කර ඉන්නවා. අපිටත් මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ මිනිස්සු දිනයක් ලෑස්ති කර ගත්තා. කලින් දවසේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේට දම් පූජා කළා. පහුවෙන්දා සෑහෙන ලොකු පිට්ටනියක් තෝරගෙන මණ්ඩපයක් ගහලා දැන් මේ මිනිස්සු කල්පනා කළා පෑය දෙකක් බණාලා හරියන්නේ නැහැ. අපි අවබෝධ වෙනකම්ම මේ බණ අහමු කියලා මේ රැයක් පුරාවට බණහන්න කල්පනා කරලා සංවිධානය කරගත්තා. නොනිදා අපි බණ අහමු කියලා. ස්වාමීන් වහන්සේලා හරි සන්තෝෂයට පත් වුණා. හරි වීරියවන්ත මිනිසු ටිකක් කියලා. දැන් ඔන්න හවස් වෙද්දී පිරිස එක එක්කෙනා මේ මණ්ඩපේට පිරුණා. ස්වාමීන් වහන්සේලා වැඩම කරලා ධර්ම දේශනා කරන්න පටන් අරගෙන ටිකක් වෙලා යද්දී සමහරුන්ගේ හිත මේ ධර්මයට ඇලුනේ නැහැ. සමහරු කල්පනා කළා හාමිනේ තනියම දැන් මම මේ බණහන් ඇවිල්ලා ඉන්නවා. නුමග යයිද? මේ බලන්න මේ බණහන් ගිහිල්ලා සිතනදී හිමින් හිමින් පස්සට ගියා. ගිහිල්ලා එහෙමම ගෙදර ගියා. ඊට පස්සේ බණන් අහපු ගෑන් ළමයි බැලුවා අපි පිරිමි ළමයි ඇවිල්ලා නැහැ. එයාලට අමතක වුණාද? පණිවිඩ ගිහින් නැද්ද? වෙන දවසක බණ අහනවා. හිමීට හිමීට කෙල්ලු ටිකත් පස්ස ගැහුවා. එහෙමම ගියා. තව සමහරු කල්පනා කළා බණ අහා ඉන්නකට මතක් වුණා කෝන්තර එක එක ප්‍රශ්න එක එක කෙනා ගහපුවා බැනපුවා මතක් වුණා. මතක් වෙලා ඒගොල්ලන්ට හිතේ මොකක්ද ඇති වුනේ? ද්වේෂය. ඊට පස්සේ මේ ද්වේෂෙත් එක්ක ගිහිල්ලා දෙකක් අනින්න නැත්නම් උන්ට කියලා කල්පනා කරන් පටන් ගත්තා. ටික ටික පස්සට ගියා. තව සමහර හිතුවා නෑ මම නම් අද අවබෝධ කරනවාමයි කියලා හොඳට වාඩි වෙලා ඇස් වහගෙන ආගෙන හිටියා. ටිකක් වෙලාවකට ඒගොල්ලන්ට නිින්ද ගියා. තව සමහරුන්ට නිකන් මොකද්ද වෙලා බිමිරිය ඇඳ හිටියා. සුළු පිරිසක් ඒ ධර්මයේ තේරුම් ගත්තේ එදා අද වගේම වුණා. බුදුරජාණන් වහන්සේට මේ කාරණේ ගිහිල්ලා කිව්වහම උන්වහන්සේ හරි ලස්සන ගාථාවක් දේශනා කළා. මේ ගාථා හරි වටිනවා. අපකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ අථායන් ඉතරා පජා තීරමේවානුධාවති. අපකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ යේ ජනා යම් ජනෙක් පාරගාමිනෝ සසරෙන් ඉතර වෙත්නම් මනුස්සේසු තේ අපකා මිනිසුන් අතර ඔවුහු අල්ප වෙති. අයං ඉතරා පජා මේ අවශේෂ ප්‍රජාව තීරමේවානු දාවති මෙතෙරටම දිව යති. තේරුණාද? ඒ කිව්වේ මේ ලෝකේ මිනිසින් අතර යමෙක් ජීවිත අවබෝධ කරලා සසරින් ඉතරට යනවා නම් ඒ පිරිස ඉතාමත්ම ස්වල්පයයි. අථායන් ඉතරා පජා අවශේෂ ජනයා තීරමේවානු දාවති මෙතෙරම දිවනවා කියන්න බලන්න මං කිව්වහම අපකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ අථායන් ඉතරා පජා තීරමේවානු ධාවති. බුදුරජාණන් වහන්සේ ගාථාවට තව ගාථාවක් එකතු කළා. යේච කෝ සම්ම දක්ඛ
ඛාතෙ ධම්මේ ධම්මානුවත්තිනෝ තේජනා පාරමෙසන්ති මච්චුදේයං සුදුත්තරං උන්වහන්සේ දේශනා කළා යේච සංඛාත ධම්මේති යම් කිසි කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරනවාද ධම්මේ ධම්මානුවත්තිනෝ ධර්මය තුල ධර්මානුකූලව හැසිරෙනවාද තේජනා පාරමෙසන්ති ඒ උදවිය එතර වී යති මච්චුදෙයං සුදුත්තරං මේ මාර්යාගේ බන්ධනෙන් නිදහස් වී යෑම ඉතා දුෂ්කර දෙයකි එතකොට මේ ලෝකේ මේ ඇසකන නාසයේ දිවකය මනස පාලනය කරන බලවේගයට කියනවා මාර්යා කියලා කියන්න මං කිව්ව මාර්ග ගාථාව යේච කෝ සම්ම දක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේජනා පාරමෙසන්ති මච්චුදේයං සුදුත්තරං මේ ගාථා රත්නයන්ගේ අර්ථය අපේ ජීවිතවලට ඉතාම වටිනවා. එතකොට පළවෙනි ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළේ අප්පකාතේ මනුස්සේසු යේජනාපාරගාමිනෝ අථායන් ඉතරා පජා තීරමේවානු දහවති. මේ මනුෂ්‍යයන් අතර යම් කිසි කෙනෙක් සසරින් එතරට යත්නම් ඔවුන් ඉතාමත්ම ස්වල්පයයි. අථායන් ඉතරා පජා ඉතුරු ලෝක සත්වයා තීරමේවානු දහවති. මේ සසර නැමැති මෙතෙරටම දුවගෙන එනවා. එහෙම එකේ කවුරු හරි කිව්වොත් දැන් ওই චතුරාර්ය සත්‍ය ඔහෙලා කියන්න අරගෙන සංසාරේ සියලු දෙනා නිවන් දැක්කොත් මොකද වෙන්නේ කියලා කවුරු හරි කිව්වොත් ඒ කෙනා කවදාවත් බුදුබණ දන්න කෙනෙක් නෙවෙයි. ඇයි බුදු දේශනාවේ පැහැදිලි වෙන්නේ කොහොමද? උන්වහන්සේ මේ ධර්ම අවබෝධ කරන පුද්ගලයා දුර්ලභයි කියලා උන්වහන්සේ දේශනා කළේ ඊළඟට මොන විදියටද? නිය පොත්තට නිය සිලට පස් ඩිංගිත්තක් අරගෙන පෙන්වුවා මේ වලන්න කිව්වා මේ නිය පොත්තේ පස්ද වැඩි මහ පොළොවේද කියලා ඇහුවා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මහ පොළොවේ පස් වැඩි නිය පොත්තේ තියෙන පස් වගේ කොච්චර ගුණය මහ පොළොවේද කියලා ඇහුවා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ අපිට නිය පොත්තේ තියෙන පස් ප්‍රමාණය වගේ මෙච්චර ගුණයක් කියලා අපිට කියාගන්න බෑ කිව්වා උන්වහන්සේ දේශනා කළා ආන් ඒ වගේ තමයි කිව්වා මේ ජීවිත අවබෝධය කරන අය නියපුත්තට ගත්තු පස් ටිකක් වගේ ජීවිත අවබෝධය කරන අය බුද්ධ කාලේ වර්තමාන අපිට මේක තවත් තේරුම් කරලා දෙන්න වෙනවා අවබෝධයෙන් පින් කරන ඇත් නියපුත්තට ගත්තු පස් ටික වගේ කියලා හරීම දුෂ්කරයි අවබෝධය කරා සිටියමු කරන්න දැන් බලන්න අර බණහපු වීදී කට්ටියට වෙච්ච දෙනේ ඒගොල්ල ඔක්කොම ලක ලෑස්තිලා බණ අහන්න ලෑස්ති වුණා. ලෑස්ති වුණම එක් පිරිස බණ අහන්න වාඩි වුණාට පස්සේ හිතුවද බිරින්දවරු මතක් වෙයි කියලා. ද බණ අහන්න පටන් ගත්තා ඒක හාමිනේ තනියම හිතුණා. ඊට පස්සේ හිතුවා යයිද දැන් කොහේ හරි ගියා. ඊට පස්සේ මෙයා ගෙදර මුරට ගියා. ඊට පස්සේ ගෑන් ළමයි බණ අහන්න. අනේ අපි යාළු ඇවිල්ලා නැහැ කිව්වා. පිරිමි ළමයි ඇවිල්ලා නැහැ කිව්වා. ඒගොල්ලොත් පස්සට ගියා. දැන් මේකෙන් පේන්නේ මොකද්ද? ධර්ම අවබෝධ කරන්න එනකොට පුද්ගලයෙක් ඒ පුද්ගලයාට කොයිතරම් ඒ ධර්ම අවබෝධ නොවීම පිණිස කරුණු යෙදෙනවද ජීවිත අවබෝධයට එන්න බැරි විදියට කරුණු යෙදෙන ආකාරය කියාගන්න තේරෙන්නේ නැහැ ඒ තරම්මයි එතකොට බුදුරජාණන් වහන්සේ මේකට වාචනේ ලස්සනට පාවිච්චි කළා මච්චු දෙයියන් සුදුත්තර මේක තරණය කිරීම ඉතාමත්ම දුෂ්කරයි. ඇසකන නාසී දිවක මනසින් ඉදිරට යෑම ඉතාමත්ම දුෂ්කරයි. මේ නිසා නුවණ තියෙන කෙනා බුදුරජාණන් වහන්සේගේ බණ අහලා හිමින් හිමින් නිහඬව තමන්ගේ ජීවිතයට ධර්මාබෝධයේ පිණිස පිං රැස් වෙන සුදුස්සෙක් බවට
පත්වෙන්න ඕනේ හිමින් හිමින් මේක ඒ දැන් බලන්න බුද්ධ කාලෙත් එහෙම වුණා ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ තුන් ලෝකයේ දිනලද නොදිනාද තුන් ලෝකයේ දිනලා තුන් ලෝකේ දින්නේ කොහමද මේ දෙවි මිනිස් ලෝකයා හසුරවන පුද්ගලයාට කියනවා මාර්යා කියලා ඒ මාර්යාට ඉන්නවා විශාල සේනාවක් ඒ සේනාවත් එක්ක තමයි ඒ මාර්යා ඒ සේනාව යවල තමයි මේ ලෝක සත්‍යාව සසරට බැඳලා තියන්නේ එතකොට මේ බලවේගය කලින් කලට මේ ලෝකේ විවිධ විවිධාකාර ක්‍රමෝලින් මේ ලෝක සත්‍යාව වසඟ කරගන්නවා එතකොට බුදුරජාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරද්දී මාර්යා ආවා බුදුරජාණන් වහන්සේ ළඟට ඒක සඳහන් වෙන්නේ මොන සූත්‍රයේද ප්‍රධාන සූත්‍රයේ ඒක තියෙන්නේ කොහෙද සුත්ත නිපාතේ ප්‍රධාන සූත්‍රයේ තියෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ඔබ හරි කුසයි කෙට්ටුයි ඔබට ජීවත් වෙන්න තියෙන්නේ එකයි මරණයට තියෙනවා 999ක් කවුද මේ ඇවිල්ලා කියන්නේ දුෂ්කර ක්‍රියා කරන සමේ සිද්ධාර්ථ කුමාර තාපසවදී ශ්‍රමණයන් වහන්සේ නමක් වෙලා මාර්ය ඇවිල්ලා කියන ඔබ වහන්සේට මරණයට පත් වෙන්න ලකුණු 999ක් තියෙනවා ජීවත් වෙන්න තියෙන්නේ එක ලකුණයි ඒ නිසා මේකෙන් ඈතර වෙන්න දරන උත්සාහය දැන්වත් අත්තරින්නේ කාටද මේ කිව්වේ සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ පෙරුම්දම් පුරාගෙන දෙවියන්ගේ ආරාධනාවෙන් තුසිත භවනයේ සිටි මිනිස් පියසට වැඩිය මහ බෝසතාණන් වහන්සේට කිව්වා තමුනාංශයට මරණයට තමුනාංශයට ලකුණු තියෙනවා 999ක් ජීවත් වෙන්න තමුනාංශයට තියෙන්නේ එක ලකුණයි දැන්වත් ඕක අතාරින්න ඕකට අසකන නාසී දිවක මනසෙන් නිදහස් වෙන්න ඔට්ටු වෙලා දිනපු කෙනෙක් නෑ කිව්වා ඊට පස්සේ කියනවා වාර්යා පින් කරන්න ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ වෙනකට පින් කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කළා හිටියේ අපි වගේ නෙමෙයි දැන් අපිට නම් සෑහෙන පින්වල අහේනියක් තියෙනවා උන්වහන්සේට එහෙම පින්වල අහේනියක් තිබුණේ සාරා සංකල්ප ලක්ෂයක් මුළුල්ලේ රැස් කරන ලද පුණ්‍ය මහිමයක් තිබුණා ඉතින් එදා උන්වහන්සේ මාර්යාට උත්තර දෙනවා ඔව් මාර්යේ නුඹේ බලේ මඩින්න දෙවි මිනිසුන්ට අමාරුයි හැබැයි මම තෙත මැටි පිටක් මඩිනවා වගේ මම නුඹේ බලේ මඩිනවා එතකොට එතනදී බෝසතාණන් වහන්සේ කියනවා මාර්යය මට කෙලෙස් සහිත ජීවත් වෙලා පලක් නැහැ ඒ නිසා කෙලෙස් ප්‍රහාණය කරන මේ සටනේදී මම මේ සටනට මූණ දීලා මැරෙන්න කැමතියි කියලා. කියලා මාර්යාට නිරංජරා ගඟ පෙන්නනවා. නිරංජරා ගඟ පෙන්නලා මහා බෝසතාණන් වහන්සේ කියන මාර්යය බලන්න අර ගඟ දිහා මගේ ශාරීරියේ පිසදාගෙන ඉන්න හුළඟට ওই ගඟේ ජලය වේලන්න පුළුවන්. එහෙම එකේ මට නුඹේ බලය මඩින්න බැරිද කියලා. මේ ලෝකෙ කවුරුවත් බුදුරජාණන් වහන්සේ සොයාගත්තු ওই සංගවුණු පැත්ත ලෝකයේ තුල තියෙන වෙන කෙනෙක් දැක්කද කිසි කෙනෙක් නැහැ. ඒක තේරුම් ගත්තු අවබෝධ කරපු පරදවපු ජයග්‍රහණ ලැබූ කිසිම කෙනෙක් නැහැ. උන්වහන්සේ තමයි ඒක කළේ. ඉන්පස්සේ උන්වහන්සේ විසක් පුන් පෝ දවසේ සුත්ති බමුණා දුන් කුසතන අටමිට අරගෙන මහා බෝ බණ්ඩ ළඟට පැමිණිලා නැගෙනහිරට මුහුණලා අර කුසතන අතුරලා ඒ මත සංගල සිවුර අතුරලා චතුරංග සමන්නාගත වීරියෙන් වාඩි වුණා. මොකද්ද මේ චතුරංග සමන්නාගත වීරිය කියන්නේ? මාගේ ශරීරයේ ලේ මස් වියලි යතොත් වියලි වේවා. සම් මැටනහර ඉතිරි වෙතොත් ඉතිරි වේවා. යම් පුරුෂ වීරියකින් පුරුෂ පරාක්‍රමයකින් පුරුෂ බලයකින් අවබෝධ කළුත් යමක් ඇද්ද ඒ අවබෝධ නොකොට මම මේ අසුරින් නොනැගිටිමි කියන දෘඩතර අදිෂ්ඨානයට තමයි චතුරංග සමන්නාගත වීරිය කියලා කියන්නේ. මේ අදිෂ්ඨානය අරගෙන උන්වහන්සේ වාඩි වෙච්ච ගමන්ම
සීනා සහිත මාර්යා තමයි එතනට ගිරිමේකලා කියන ඇතුපිට නැගලා සීනා සහිතව කවුද ආවේ මාර්යා ඇවිල්ලා මොකද්ද කිව්වේ කිව්වා ඒ සිද්ධාර්ථ නැගිටපන් කිව්වා කාටද මේ කිව්වේ මහබෝසතාණන් වහන්සේට කිව්වා උන්වහන්සේ පිළිතුරු දුන්නේ නැහැ මම නැගිටින්නේ නැහැ කිව්වා මටයි මෙතන අයිති කිව්වා එතකොට බුදුරජාණන් වහන්සේ ඇහුවා ඔහෙට මෙතන අයිති වෙන්න ඔහෙට තියෙන සාකි මොනවද කියලා ඇහුවා එතකොට මොකද වුනේ ආර මාර සේනාව ඉස්සරහට පැනලා කිව්වා අපි සාක්කි කියලා ඊට පස්සේ මාරය හරවා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගෙන් ඔහෙට උතන වාඩි වෙන්න තියෙන අයිතිය මොකද්ද මනේ මේක මටයි හිමි කිව්වා සාකි මොනවද කියලා හිමිකාරයෙක් වෙන්න එතකොට උන්වහන්සේ මොකද කළේ උන්වහන්සේගේ දකුණු ශ්‍රී හස්තේ මහ පොළොට ස්පර්ශ කළා කළා කිව්වා මොකද්ද महाबोट स्पर्श करती माता सारा सांख्य कल्प लक्ष्य मन दुण्णे आर सत्य स्वयंभु ज्ञाने आवोद पुलो मही कांता कुहम सेलवना की आर मार्तपीटिंग वेटुना पेन लगिया पेरिस ඒ මාර් සේනා සහිත මාර්යා පෙරදෙව්වට පස්සේ තමයි උන්වහන්සේට සමාධිය වඩන්න පුළුවන් වුනේ ඊට පස්සේ උන්වහන්සේ සමාධිය වඩලා ප්‍රථම යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ මධ්‍යම යාමේ ඔව් චතුපාත ඥානෙ පස්චිම යාමේ ආසවක්ඛේ ඥානෙ ලබා දසබල ඥානියෙන් විශාරද ඥානයෙන් යුතුව සම්මා සම්බුද්ධත්වයට පත්වලා තමයි ධර්ම දේශනා කරන්න පටන් ගත්තේ ඊට පස්සේ ලෝක සත්වයාට බල පුලුවන්කාරකම් කරපු බලවේගේ මර්ධනය කරපු රජෙක් ඉන්නවා කවුද ඒ රජා ධර්ම රාජ වූ තථාගත අරහත් සම්බුදු රජාණන් වහන්සේ එතකොට ඒ රජුරවන්ට හසුරවන්න පුළුවන් ආඥා චක්‍රයක් තියෙනවා මොකක්ද ඒ ආඥා චක්‍රය චතුරාර්ය සත්‍ය නැමැති ධර්ම චක්‍රය එතකොට චතුරාරි සත්‍ය නැමැති ධර්මචක්‍රයේ ලෝකයට පතුරවද්දි අර බලපෑමට ඇවිල්ලා ඒක වහන්න අමාරුයි. ඒ යුගයේ ඒ නිසා පින් ඇති මිනිස්සු තමයි එතනට ගානට බහුල වශයෙන් එකතු වුණේ. මෞකසක උපදින්න කරුණු තුනක් ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළනේ. මොනවද ඒ කරුණු තුන? මෞකසක උපදින්න ඕනේ කරනවා ඉස්සලාම ඈ ඔව් ඉරුතු වෙන මව් කෙනෙක් ඊළඟට ඒ කාන්තාව පුරුෂයෙක් සමග සම්බන්ධ විය යුතුයි දෙවෙනි කරුණ. එතකොට මොකද වෙන්නේ අර මාතෘ මව් කුසී ගර්භයේ ගර්භාෂයේ පරිසරයක් හැදෙනවා දරුවෙකුට. දැන් ඔන්න කරුණු දෙකයි. එකක් තමයි ඍතු වෙන මව් කෙනෙක් ඕනේ. ඒ පුරුෂයෙක් සමග සම්බන්ධ වෙන්න ඕනේ. කරුණු දෙකයි. තුන්වෙනි කරුණ මොකද්ද? ගන්ධබ්බේක් පැමිණෙන්න ඕනේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් චුත වෙලා එයාගේ විඥානයේ ක්‍රියාකාරීත්වය අර මව කුසයට ඇතුළු වෙන්න ඕනේ. ඒ කරුණු තුන එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? මව කුසේ දරුවෙක් පිළිසිඳ ගන්නවා. එතකොට මව කුසේ දරුවෙක් පිළිසිඳ ගන්න ඔය රටාවෙන් නෙවෙයිද අපි උපන්නේ? අපි සියලු දෙනාම උපන්නේ මීට කලින් කොහේ හරි ලෝකයක ඉඳලා අපි චුත වුණා. सत्य चुतनाट पास उपदीन तंग भूम समहारट के चुतनाट पास के उपदीनवा निरे समहार के चुतुनाम के उपदीनवा तिरसंग लोके तिरसंग लोके तो सांसिदीवे नोट गंधाभ्यागिन तिरसंग माव कुचुट रिंग इट पास बीहवी तिरसंग दर्वे समहार के चुतनाम गेहला के उपदीनवा प्रेत लोके समहार किन चुतुनाम गिहल उपदीनवा देवी अंगतर समहार किन चुतुनाम गिहल उपदीनवा बाबूंग अतर समहार किन चुतुनाम गि आये मानुस लोकिट एनवा अभी कोये हारी इंदला अभी जीवित वल अभी चुतऊना चुतुनाम खर्मानुरूप दंग अभी माओ को सट अभी कौरत कैंदागन ओन दंग तुने हिटी ओन एन के अभी कौर तालुक लाद ने මව කුසට ආපු විදිය අපි දන්නේ කොයි විදියටද ආවේ කියලා
බුදුරජාණන් වහන්සේ දේශනා කළ හැබැයි සමහර අය ඉන්නවා සිහිය හොඳට සසරේ සිහින උන පුරුදු කරපය ඒගොල්ලෝ මව කුසේ ඇතුළට යනකොට ඒක දන්නවා මව කුසේ වැඩෙන කොටත් දන්නවා මව කුසින් බිහි වෙන කොටත් දන්නවා දැන් මහ බෝසතාණන් වහන්සේ ගැන තියෙන උන්වහන්සේගේ උන්වහන්සේ මහ මායා දේවීගේ කුසේ පිළිසිඳ ගන්නකොට දැනගෙන හිටියා දන්නවා මව කුසේ වැඩෙන කොට දන්නවා බිහි වෙන කොටත් දන්නවා නමුත් බොහෝ දෙනෙක් මව කුසට ඇතුළු වෙනවා දන්නේ මව කුසේ වැඩෙනවා දන්නේ මව කුසින් බිහි වෙනවා දන්නේ මම කියන්න ආවේ ඒ සිද්ධිය වෙද්දි මව කුසක මිනිස් මව කුසක දරු පිළිසඳ ගැනීමක් සඳහා ගන්ධබ්බේකුගේ පැමිණීම දේශනාවේ සඳහන් වෙන්නේ අතිශයින්ම දුර්ලභයි කියලා. එතකොට මේ දුර්ලභ සිද්ධිය අපේ ජීවිතවලට සිද්ධ වුණේ කල් ගිහිල්ලා. මේ දුර්ලභ දේ සිද්ධ වුණා නම් සමහර සවැත්නවර බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ ආරේ මිනිසුන්ට වෙච්චදී අපිටත් වෙයිද? ඈ දැන් මේ දුර්ලභ දේ සවැත්නවරදී වුණා නම් අපිට රජගහනුවර ප්‍රදේශයේ අපිට වුණා නම් බර්ණස ප්‍රදේශයේ වුණා නම් අර වීදියේ ජනයා බණහන ලෑස්ති කරපු පිරිසට වෙච්ච දේ වගේ එකක් වෙයිද? ඈ නෑ ස්ථිරම වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද හේතුව? අපට කියන්න බෑ අපේ පුණ්‍ය සංචය රැස් කරන ලද පින තමයි අපිව හරි තැනට ගෙනියන්නේ. පින් කරන අය තමයි ගානට එතනට එකතු වෙන්නේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ බරණැස බුද්ධ ගයාව ඉඳලා බරණැසට වැඩම කරලා පස්වග භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරලා අරහත්ත්වයට පත් වෙන මේ පරිසරය ඉවෙද්දී බරණැස නගරයේ හිටිය තරුණෙක් හොඳ සැපසේ ඒ තරුණයාටත් මේ දෙමව්පිය හරියට විදන් කළා මාලිගා තුනක් හදලා දුන්නා. එදා රාත්‍රියේ මේ තරුණයාට එකපාරට මේ විනෝදකාමී ජීවිතේ එපා වුණා. හැමදාම රැයට නාටිකාංගනාව ඇවිල්ලා මෙයා ඉස්සරහා සින්දු කියලා නටනවා. එතකොට මෙයාට මේ විනෝදකාමී ජීවිතේ එපා වුණා. වේලාසනින් නිදාගත්තා. මම කල්පනා කරනවා මේ කනවා බොනවා විනෝද වෙනවා. මොකද්ද මට මේකේ තියෙන අර්ථය? මොකද්ද මේ ජීවිතේ ඉවර වෙන්නේ මෙහෙම මේක කොයි විදිහටද? දැන් මෙයා නිින්දන්නේ නැහැ ඉතින්. පාන්දර නැගිට්ටා. නැගිටලා යාගේ සිරප්පු දෙක දාගත්තා. රත්තරන් සිරප්පු දෙක. එළියට බැස්සා. ඔහි පාර දිගේ යනවා දැන්. දැන් අපිට සමහර අවස්ථාවලදී එළියට බහලා පාරේ යද්දී ඔබට එහෙම වෙලා නැද්ද? අපි ඔන්න මොකක් හරි ප්‍රශ්නයකට එක්කෝ එපා වෙලා එළියට බහලා යන්න දැනන්නේ. අපි මේ පැත්තේ යනවාද මේ පැත්තේ යනවාද කියලා කල්පනා කරනකොට අපිට හිතිච්ච පැත්තේ අපි යන අවස්ථාවක් නැද්ද? යන්න ඉඩ තියෙනවනේ. මේ වගේ මේ තරුණයා හිතිච්ච පැත්තේ ගියා. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්කා බරණැස ඉඳිද්දී අර පින් ඇති තරුණයෙකුගේ මනසේ ඇති වෙන වෙනස. අන්න පින. දැන් බුදුරජාණන් වහන්සේ දැක්කයි මේ කෙනාගේ වෙනසක් ඇති වෙනවා පුණ්‍ය බලෙන් මේ හිතේ පරිවර්තනයක් ඇති වෙනවා. ඊට පස්සේ මේ කෙනා මේ අසවල් පාරෙන් එනවා. එතකොට මේ කෙනා මට අසවල් තැනදී මුණ ගැහෙනවා. උන්වහන්සේ එතන ගහක් යට වාඩි වෙලා ඉන්නවා දැන් පාන්දර. අර යස එනවා. යසට එනවා. එතකොට එකපාරට කියුණා බුදුරජාණන් වහන්සේ ඉස්සර දැක්කේ නැහැ උන්වහන්සේ වැඩ ඉන්නවා. උපද්දුත්තං වත බොහෝ භවත්නි මේ ජීවිතයේ මහා වදයක් නේ කියලා. එතකොට මිහිරි හඬින් ඇහෙනවා යස මේ ජීවිතේ නම් කිසිම වදයක් නැහැ. මේ ජීවිතේ නම් අන්තිම නිදහස්. ඉතාම සැපයි කියලා. මේක ඇහිච්ච ගමන් බැලුවා කවුද මේ කියලා. බලනකට පේනවා නව යෝන් වී සිටින රන්වන් දේහ විලාස ඇති සුරූපී ශ්‍රමණේක. කිට්ටුණා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා ඒ වාඩි වෙන ආසනෙම සෝවාන් වුණා. තාත්තා උදේ නැගිට්ටි අසගේ පුතා නැ දැනගත්ත මේ ළමයාගේ හිතේ මොකක් හරි අවුලක් හැදුනා. බැලුවා සෙරපු පාර තියෙනවා. දැන් මේ සෙරපු පාර මේ පැත්තට තියෙන අන්න මේ පැත්ත හැරිලා දැන් තාත්තා යනවා. යනකට පේනවා ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. දැන් පුතා ළඟ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඉර්ධියක් පෑවා පුතා පේන්නේ. එතකොට වාඩිලා හෙව්වා ස්වාමීනි මේ හරියෙන්
මේ මගේ පුතා ආව දැක්කද කියලා. ඊට පස්සේ තාත්තට ධර්ම දේශනා කළා. තාත්තා සෝවාන් වුණා. ඒ බණ තාත්තට කිව්ව බණ අහලා පුතා අරහත් වෙටපත් වුණා. පින විසින් මිනිස්සයව කොච්චර දුර ගේනවද? එතකොට ඒ කාලේ අර සිද්ධිය මව කුසක උපදින්න කරුණු තුනක් එකතු වීමේ සිද්ධිය හරි විදියට වුණානේ පින් ඇති අයට. දැන් බලන්න පින නෙමෙයිද මිනිස්යාට කල්පනා කරන හැකියාව ලබා දෙන්නේ? පින. පින නෙමෙයිද මිනිස්යාට පෙනීමේ ශක්තිය ලබා දෙන්නේ? සමහරව ඔබ දැකලා තියෙනවද මේ ඇස් වලට කණ්ණාඩි දාන්න නැතුව අවුරුදු 90 100 ඉන්නවා? පින නෙමෙයිද? පින නෙමෙයිද මිනිස්යාට සවන් දීමේ හැකියාව ලබා දෙන්නේ? පින. පින නෙමෙයිද මිනිස්යාට මේ නාසයට ගඳ සුවඳ දැනිමේ හැකියාව දෙන්නේ? පින. පින නෙමෙයිද මිනිස්යාට කන දේ දිරවන හැකියාව දෙන්නේ? රස විඳින හැකියාව දෙන්නේ? පින. පින නෙමෙයිද ශරීරයට නිරෝගීකම දෙන්නේ? පින. පින තමයි සිතට හැකියාව දෙන්නේ. එතකොට මේ සියල්ල ලබා දෙන්නේ මොකෙන්ද? පිනෙන්. අරගොල්ල වාඩි වුණා අර සවැත් නూరు වීවි කණ්ඩායමෙන් කොටසක්. අද නම් අපි ආවෝධ කළ මිසක්ක නැගිටින්නේ නැහැ කියලා හොඳට වාඩි වෙලා ඇස් තද කරන් හිටියා. මොකද වුනේ? නිින්ද ගියා. එතකොට මේ නිින්දට නොවැටි ඉන්න ඒකත් හිතක තියෙන විශේෂ පුණ්‍ය බලයක්. මේ නිසා පින්වත්නි අපට මේ ජීවිත අවබෝධයට උවමනා කරන දේවල් මේ සසරේ යද්දී වරින් වර මුණ ගැහෙනවා ඈත් වෙනවා. මුණ ගැහෙනවා ඈත් වෙනවා. මුණ ගැහෙනවා ඈත් වෙනවා. එහෙම මිසක් මුණ ගැහිලා ඒක යන්නේ නෑ දිගටම. එහෙමනම් මොකක්ද ඒකට හේතුව? පින්වල තියෙන යම්කිසි අහේනියක්. මේ අහේනිය පුරවා ගන්න අපිට පින් රැස් කර ගැනීමට මේ පින කියන එකේ තියෙනවා විවිධත්වයක්. ඒ කියන්නේ දැන් සමහර පින් තියෙනවා ඒ පින් වලට කරන්න පුළුවන් ලස්සන රූපයක් හදලා දෙන්න එක විතරයි. සමහර පින් තියෙනවා ඒ පින් වලට පුළුවන් ලස්සන හඬක් ලබා දෙන්න. සමහර පින් තියෙනවා ඒ පින් වලට පුළුවන් නිරෝගී ශරීරයක් ලබා දෙන්න. සමහර පින් තියෙනවා ඒ පින් වලට පුළුවන් හොඳට හැඩ වැඩ තියෙන ඇඟක් ලබා දෙන්න. සමහර පින් තියෙනවා ඒ පින් වලට පුළුවන් සල්ලි ලබා දෙන්න. සමහර පින් තියෙනවා ඒ පින් වලට පුළුවන් උගත්කම ලබා දෙන්න. සමහර පින් තියෙනවා ඒ පින් වලට පුළුවන් ප්‍රඥාව ලබා දෙන්න. එහෙනම් මේ පින් වල විවිධත්වයක් නැද්ද? විවිධත්වයක් තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ අර කීපු සිද්ධිය වුණා තව තැනක. මොකද සිද්ධිය? කරුණු තුනක් එකතු වෙලා මව කුසක. ඒ පිළිසිඳ ගත්තා විතරයි මුළු පවුලම හාමතේ. ළමේ පිළිසිඳ ගත්තා. එක කාන්තාවකගේ කුසේ. කුලී වැඩ කරන පවුලක. එදා කාටවත් කුලී වැඩ නැහැ. කන්න නැහැ. ගෙවල් ගිනි ගන්නවා. ගම් අතුර එනවා. කරදර ගොඩට භාජනය වෙදී. අපි ඒ කාලේ මිනිස්සු මොකක් හරි ක්‍රමයකට තුන්ඩු ඇද්දා. මොකද්ද මේ අපිට උනේ කියලා. ඉස්සලම කරේ පවුල් 500 වෙන් වුණා. ඊට පස්සේ අර එක කණ්ඩායමකට ඒ ප්‍රශ්නේ වෙනවා. එක කණ්ඩායමකට නැහැ. ඊට පස්සේ ඒක පවුල් 250ක් කළා. ඊට පස්සේ අර 250ට වෙනවා අනිත් කට්ටියට නැහැ. ඊට පස්සේ පවුල් 100ක් කළා. ඒ 100කට වෙනවා අනිත් කට්ටියට නැහැ. මේ අඩුකුල්ල ගිහලා මේ පවුල අල්ලගත්තා. හොයාගත්තා. දැන් අර බඩක් තියෙනවා. දැන් අර කාන්තාවගේ. එතකොට ඒ කට්ටිය කිව්වා මේක නම් අපිට මේ හතේ හත වැදුනේ නුඹගේ කුසට මේ දරුවා පිළිසිඳ ගැනීමෙන් කියලා. ගෙදර ගට්ටිය මොකද කළේ? මේ ගෑනුවෙක් කෙනාව මේ කාන්තාව එළෙව්වා. දැන් ඔන්න බොහොම අමාරුවෙන් දුකසි හිඟා කාලා ජීවත් වෙනවා. ළමයා ඉපදුනා. ලස්සන නැහැ. ලස්සන නැහැ. නමුත් බහල ඇති උණුහපුළු වටත් පැටියා හම්බ වුණාම උණුහපුළු දෙන්න ආර පැටියා නලවනවා කියන්නේ මැණික මැණික කියලා. ඒ වගේ අම්ම කෙනෙකුට මොන විදියට දරුවෙක් ලැබුණත් ඒ අම්මට මැණික. ඉතින් මේ විරූපී ළමයා ලැබුණට පස්සේ මේ අම්මා හරි අමාරුවේ මේ ළමයාව හැදුවා. තනියම ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයට ආවට පස්සේ පොල් කට්ටක් අතර දුන්නා. දියලගේ පුතේ දැන් ඉතින් බෑ මට. දැන් ඉතින් ඔබ කොහොම හරි
ජීවත්වයන් මං යනවා කියලා අම්මයන් උනා. දැන් මේ ළමයා වීදි දරුවෙක්. දැන් අගු පිල්ලුළු බුදිය ගන්නවා කුණු බක් යවුසන් කනවා. දැන් ස්වාමීන් වහන්සේලා දැක්කාම පස්සෙන් යනවා. ඇයි ස්වාමීන් වහන්සේලා පිණිසි ගයනවානේ. දානමාන හම්බෙන උතර පස්සෙන් යනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පස්සේ මේ කොළු පැටිය වැටුණා. අපිට වඩා පින්වන්ත වමට නම් පේනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පස්සේ මේ වැටිච්ච කොළු පැටිය දැන් ඉතින් යනවා පස්සෙන් ඉඳගටට නූල් යනවා වගේ. ඉතින් බුදුරජාණන් වහන්සේට කිව්වා භාගවත් බුදුරජාණන් වහන්සේ කොළු පැටිය පස්සෙන් යනවා බේරින්න බෑ කිව්වා. අනේ උන්න මහාන් කළා දාන්න. ඇයි බුදුරජාණන් වහන්සේ දන්නවා මේ කොළු පැටියට කණ්ඩ නැති වුණාට රූපේ නැති වුණාට නිරෝග නැති වුණාට සිතට වමනා කරන දේ තියෙනවා. සිහිය පිටවන්න පුළුවන්කම තියෙනවා. වීරිය දිනු කරගන්න පුළුවන්කම තියෙනවා. ප්‍රඥාව දිනු කරගන්න පුළුවන්කම තියෙනවා. හොද්දට යෝනිසෝ මනසිකාරය දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න එයාගේ වාසනාව ආපු හැටි. මහාන කළා. සුළු කාලයයි ගිහි රහත් වුණා. බලන්න මේ මිනිස්යාගේ ජීවිතය තුළ මේ එක එක්කෙනාට ඇති වෙන වෙනස්කම්. දැන් සමහරට ලස්සන රූපෙ ලැබෙනවා. හොඳට සල්ලි ලැබෙනවා. හඬ ලැබෙනවා. හොඳට කැම්පින් ලැබෙනවා. හැබැයි සිහිය පිටුව ගන්න බෑ. වීරිය දිනු කර ගන්න බෑ. ප්‍රඥාව නැහැ. සමහරට අර මුකුත් නැහැ. අර ප්‍රඥාව තියෙනවා. ඉතින් මේ විවිධත්වය අපේ ජීවිතවලට ඉන්නේ අපි නිකන් මේ සාගරයක පාවෙන පොඩි පොඩි අයිස් කඳු වගේ. ඇයි සාගරයක පාවෙන අයිස් කන්දේ පොඩ්ඩයි උඩට පේන්නේ? ගොඩාක් තියෙන්නේ වතුරෙන් වැහිලා. මේ වගේ තමයි අපේ ජීවිතවල මේ අපට තේරෙන්නේ මේ මනුස්ස ලෝකෙට අපි ආවට පස්සේ මේ සාගරේ මතුවෙච්ච පුංචි කඳු ගැටයක් වගේ. අපේ අතීතයේ නොපෙනෙන විශාල කතන්දරයක් තියෙනවා. විශාල විස්තරයක් තියෙනවා කිසි කෙනෙකුට තේරෙන්නේ නැති. ඒකින් බලපෑමක් අපිට කලින් කලට එනවා. ඉතින් මව කුසට අපි පැමිණුණෙන් තේ බලපෑමෙන්. මව කුසේදී ඇසකන නාසී දිවකයේ මනස හැදුනෙත් ඒ බලපෑමෙන්. කොහොම හරි එහෙම ආපු අපට යම් කිසි වාසනාවක් තියෙනවා බුදු කෙනෙකුගේ ධර්මය අහන්න. දැන් මම කල්පනා කළා අනත්ත ලක්ෂණ සූත්‍රයේ සජ්ජායනා කරද්දී ඔබට කොච්චර වාසනාවක් තියෙන්න ඕනද මෙවන් යුගයක අනත්ත ලක්ෂණ සූත්‍රය වගේ එකක් සජ්ජායනා කරන්නවත්. ඇයි ඒක නොලැබිච්ච අය කොතෙක්ද? කොතරම්ද කියලා අපට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ වාසනාව අතර දහම් දෙකීමේ වාසනාව තරම් අග්‍ර එකක් ලෝකේ නැහැ. ඒ නිසා පින්වත්නි අපි හොඳට තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරගන්න අපි දක්වන අවංකකම, අපේ තියෙන අවංක කැමැත්ත, අපි යනුවන් නුවණින් මෙනෙහි කරන්න අපි යොමු වෙන විදිය, ඊළඟට අපි ඒ ධර්මයේ කිරී ඇති කරගන්නා වූ පැහැදීම, මේ හැම දෙයක්ම අපේ ජීවිතයේ නැමැති පුංචි බැංකුවේ, අපේ ජීවිතයේ නැමැති පුංචි බැංකුවේ අපට නොපෙනී තැන්පත් වෙනවා. නරක වගේම මෙයත්. අපි දන්නේ මං කිව්ව එක අපේ ජීවිතයේ නැමැති පුංචි භාණ්ඩාගාරේ මොන මොන දේවල් තැන්පත් වෙනවද කියලා අපිට හොයන්න බෑ. නමුත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දරා ගැනීම පිණිස, ඒ ධර්මයේ සිහි කිරීම පිණිස, ඒ ධර්මයේ තේරුම් ගැනීම පිණිස, ඒ ධර්මයේ අවබෝධ කර ගැනීම පිණිස අපි දක්වන කුසලතාවය අපි ජීවිතේ තැම්පත් වෙනවා. අන්න ඒක නෝනින් කල්පනා කරලා තැම්පත් කරගන්න පුළුවන් උනොත්. ඒ තැම්පත් කරනවා කියන්නේ මෙහෙමයි. දැන් කොම්පියුටර් එක නම් ප්‍රෝග්‍රෑම් එකක් හදලා අපි සේව් කරන්න ඕනේ. මේක ඔටෝ සේව් වෙනවා. මේක සේව් කරන්න දෙයක් නැහැ. චේතනා පහළ කරලා කළේ යමක්ද සේව් වුණා. ඊට පස්සේ ඒක ගානට මතුවෙලා එන වෙලාවට බුදුරජාණන් වහන්සේගේ කාලේ සමහර අයගේ ජීවිත අවබෝධයට බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන කුසලතාවේ ඒ දක්වන්නේ උන්වහන්සේට තියෙන විශේෂ ඥානයක්. ඉන්ද්‍රිය පරෝ පරියත්ත ඥානෙ, ආසයානුසු ඥානෙ. ඒ සමහර අය උන්වහන්සේ ළඟට ආවට පස්සේ උන්වහන්සේ දන්නවා මෙයාට කියන්න ඕනේ මේ විදියටයි. මේ විදියට කිව්වම මේ කෙනා ඒක
අවබෝධ කරනවා කියලා. ඉතින් ඒ වගේ සමහර අයගේ ජීවිතවලට විශේෂ විදි තියෙනවා ධර්මයේ තේරුම් ගන්න. ඉතින් පින්වත්නි මේ මට මෙච්චර විස්තර කරන්න උනේ අපිට මේ ධර්මයේ අවබෝධ කරගන්න ආසාවෙන් අපි පියවර තබද්දී ධර්ම අවබෝධ කරන්න ආසාවෙන් අපි එක පියවරක් තබනකොට සමහර විට කෙනෙකුට ඒ තබන පියවර සමග තව පියවර කීපයක් පාසට යනවා. සමහර කෙනෙක් ධර්ම අවබෝධ කරන්න පියවරක් තබද්දී කරදරයක් නැතුව ඊළඟ පියවර තියන්න පුළුවන් වෙනවා. ඉතින් මේ නිසා ඒ ඔක්කොටම හේතු වෙන්නේ සසරේ අපි කරන ලද පින. හැබැයි ඉතින් මේකෙදී අපි විශේෂයෙන් තේරුම් ගන්න ඕනේ අපිට මම කිව්වා අපිට පේන්නේ කන්දක මතුවෙච්ච කොටසක්. අපිට අර වතුරෙන් යටට තියෙන කන්ද පේන්නේ නැහැ වගේ අපිට පේන්නේ නැහැ. ඒ නිසා අපිට අපි කොච්චර සංසාරේ පින් කරලාද නැද්ද මොන විදියද කියලා අපිට හොයන්න බෑ. හැබැයි අපිට එකක් කරන්න පුළුවන්. අපි මේ ජීවිතයේ මේ ලබා ගන්න අවස්ථාව ඒ කියන්නේ ක්ෂණ සම්පත්තිය තවත් පැහැදිලි කරනවා නම් ඔන්න අපි මානුෂ ලෝකෙට ඇවිල්ලා යම් කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සේ බවට පත් වුණා. මේක අපිට ලැබිච්ච වාසනාවක් නෙමෙයිද? වාසනාවක්. ඊට පස්සේ අපිට ඒ තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙක් හැටියට ඉඳිද්දි අපේ දෙපා ඉසවෙනවා විශේෂ තැනකට. ඒ තමයි ගෞතම බුදුරජුන්ගේ ධර්මයේ ඇහෙන තැනකට. අපි එතනදී ගෞතම බුදුරජුන්ගේ ධර්මයේ අහනවා. එතකොට අපිට කන් වලට අහන්න ලැබෙන විශේෂ දෙයක්. ඒ තමයි ගෞතම බුදුරජුන්ගේ ධර්මය. ඒ ධර්මය ඇහෙනකොට අපිට හිතෙනවා නම් ඒ ධර්මයේ දරා ගන්න. ඒක අපේ ජීවිතය ඇති වෙන විශේෂ දෙයක්. ඊට පස්සේ අපිට හිතෙනවා නම් ඒ දරාගත්තු ධර්මයේ අර්ථ මෙනෙහි කරන්න. ඒක විශේෂ දෙයක් නෙමෙයිද? ඒකත් විශේෂ දෙයක්. ඒ අර්ථ මෙනෙහි කරලා අපිට ඒ ධර්මයේ කෙරෙහි හිත පහදිනවා නම් පැහැදිච්ච ගමන් ඒකට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා. ක්ෂණ සම්පත්තියේ තමයි අර කරුණු ඔක්කොම එකතු වුණේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිතර නිතර වදාලා කනෝ වෝමා උපච්චග ඔබට ලැබුණු ක්ෂණ සම්පත්තිය අයින් වෙන්න දෙන්න එපා. කනෝ වෝමා උපච්චග ඔබට ලැබිච්ච ක්ෂණ සම්පත්තිය ඔබෙන් අයින් වෙන්න දෙන්න එපා. කනාතීතා සෝචಂತಿ නිරයම්මි සමප්පිතා. මේ ක්ෂණ සම්පත්තිය අහිමි වෙච්ච අය නිරේ වැටිලා ශෝක කරනවා. නිරේ වැටිලා ශෝක කරනවා ක්ෂණ සම්පත්තිය අහිමි වෙච්ච අය. දැන් මේ මම කිව්වා ඔබට ඔන්න ඔබට යමක් තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඔබට අහන්න ලැබෙනවා මොකද්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. ඔබේ මොකක් හරි වාසනාවකට මේක ඔබට ගොනු කරගන්න ලැබෙනවා. දරා ගන්න ලැබෙනවා, ලියන්න ලැබෙනවා, කියවන්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. මේ අතරේ ඔබට මේකේ අන්තං හිතෙන් ගලප ගන්නත් පුළුවන් වෙනවා. එතකොට ඔබට සැබෑ ශ්‍රද්ධාව ඇති වෙන ඉස්සර වෙලා ඔබ රැවටෙන්න පුළුවන්. ආ දැන් මට ශ්‍රද්ධාව තියෙනවා කියලා. එතකොට එන්නේ ශ්‍රද්ධාව නෙමෙයි. ශ්‍රද්ධාව තියෙනවා කියලා මාන්නයක්. දැන් බලන්න මේක හරි සියුම් එකක්. දැන් මාන්නය කියන්නේ ක්ලේශයක් නෙමෙයිද? සංයෝජනයක් නෙමෙයිද? අනුසය ධර්මයක් නෙමෙයිද? අනුසය ධර්මයක් කියන්නේ අභ්‍යන්තරී සැඟවී තියෙන හොයාගන්න බෑ. ඒ අවස්ථාවට මතු වෙනවා. සංයෝජනයක් කියන්නේ බැඳ තබනවා, ලෙහින්න දෙන්නේ. ක්ලේශයක් කියන්නේ කිලුටු කරනවා. එතකොට මේ ලක්ෂණයකින් යුතු මාන්නය බලපවත්වන නිසා මේ ජීවිතවල අපිට එකවරටම හොයාගන්නත් බෑ මේක මාන්නයක්ද කියලා. දැන් අපි හිතන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියලා. මට නම් ඉතින් ආයේ ශ්‍රද්ධාව නම් තියෙනවා ඉතින් මගේ කියලා එයා මොකද කරන්නේ? තමන්ව වර්ණනා කරගන්නවා. තමන් දන්නේ නැහැ තමන් ශ්‍රද්ධාවට ඉන්නේ ඉස්සෙල්ලා තමන් මේ ඇවිල්ලා තියෙන මොකේද කියලා. මොකේද දෙන්නේ? මානෙට. දැන් මානෙට ආවට පස්සේ එතන සිද්ධ වෙනවා යම් කිසි අර්බුදයක්. මොකක්ද අර්බුදය? මාන්‍යවට පස්සේ යා කැමති වෙන්නේ තමන්ගේ ප්‍රතිරූපේ ගොඩ නගන්නයි. මේක ශ්‍රද්ධාවන්තය තුළ වෙන එකක් නෙමෙයි. ඊට පස්සේ මොනවා හරි එකක් අරගෙන එක්ක වාදයක්, එක්ක දහම් කරුණක්, එක්ක ලියපු දෙයක එකක් මොකක් හරි අරගෙන ඔක ඔහොම නෙමෙයි වෙන්නේ, ඔක මෙහිමයි වෙන්නේ, ඔක මේ විදිහටයි වෙන්නේ කියලා ඔන්න මෙයා බොහොම දන්න කියන කෙනෙක් වගේ පෙන්වන්න පටන් ගන්නවා. බැලුවම එවිල තියෙන මොකද්ද මේ? මාන්නෙමයි.
බුද්ධ දේශනාවක තියෙනවා අයසාව මලං සමුට්ඨිතං තදුට්ඨාය තමේව ඛාදති යකඩේ හටගන්නවා මලකඩ මලකඩ හටගන්නේ මොකේද යකඩේ යකඩේ හටගන්න මලකඩ විසින් ඛාදමන්නේ මොකක්ද ආර යකඩේමයි මේ වගේ කෙනෙක් යම්කිසි වටිනා දෙයක් හොයාගෙන යද්දී ඒ වටිනා දේ ලබන්න කලින් යාට එනවා ලොකු මොකද්ද ඒකට කියන්නේ යාට ලොකු මොකද්ද එනවා ඊරවස මොකද්ද වෙන්නේ යාට අභිගම කෙනෙක් නිදාහනයක් ගන්න කියලා හිතාගෙන යනවා හාරගෙන යනවා එකිනෙ දැන් හරි කියනවා හම්බුණා වගේ කියනවා දැන් තියෙන්නේ එහෙම වෙන්නේ නැද්ද කිනකොට වැඩි ඕන්නේ ඕන්න අපි කියමු දුෂ්කර පළාතකට යන වතුර නැහැ හාරගෙන යනකොට ඕනේ කිරිමැට්ට හම්බ වෙනවා දැන් මෙයා හිතන්නේ හා දැන් හරි දැන් ඉතින් වතුර කියනවා නමුත් හාරගෙන ගිහින් ඊට පස්සේ ගල් හම්බෙන්න බැරිද පුළුවන් මේ වගේ දැන් ධර්මිය අල්ලන්න ආපු එක්කිනා ධර්මිය පොඩ්ඩක් කිය දැන් දැන් හරි කියනවා මට මොකද්ද ඉස්සරහට ආවේ මාන්නය මාන්නය ඉස්සරහට ආට පස්සේ අයසාව මලං සමුට්ටිතං යකඩේ හටගත්තු මල පරිද්දෙන් තදුට්ඨාය තමේව කාදති එහෙම නැගී සිට එහෙම කයිද ඒ වගේ අර පුද්ගලයා තුල හටගන්න මාන්නේ විසින් අර පුද්ගලයාගේ ශ්‍රද්ධාව කාලා දානවා ඒ පුද්ගලයාගේ නිහතමානිකම කාලා දානවා ඒ පුද්ගලයාගේ අහිංසකකම කාලා දානවා ඒ පුද්ගලයාගේ තියෙන තැම්පත්කම කාලා දානවා දන්නේම නැහැ යා දර දඬු ගොරෝසු ඕලාරික වෙට්ට පිත්තල වෙච්ච කෙනෙක් වෙනවා මෙන්න මේ අනුතර මායя පාවිච්චි කරන්න බැරිද ඒ මනුස්සයා තුල තියෙන මේ ක්ලේශය හසුරවන්න බැරිද පුළුවන් මේ නිසා බුදුරජාණන් වහන්සේගේ කාලේ අර වීදියේ වාඩිලා හිටපු අයට වඩා අපිට තියෙන අභියෝග වැඩි වැඩි මේ නිසා නුවණ තියෙන කෙනා බොහොම නිෂ්කලංකව නිහඬව සංසුන්ව තේරුම් ගන්න ඕනේ මේ හරිදී තේරුම් ගැනීමේ තියෙන දුෂ්කරතාවය අරිදී තේරුම් ගන්න තියෙන දුෂ්කරතාවය තේරුම් ගත්තේ නැත්නම් හිතන්න බෑ වෙන දේවල් හිතන්න බෑ වෙන දේවල් ඒ නිසා පින්වත්නි මේ අපිට මම කිව්ව එකයි කලින් කලට එක්ක අපිට ධර්මය ආවෝද කරන අවස්ථාව ලැබෙනවා ඈත් වෙනවා ආය මුණ ගැහෙනවා ආය ඈත් වෙනවා ආය මුණ ගැහෙනවා කෙලවරක් නැතුව සසරේ ඔය දේ අපට සිදු වෙලා ඇති එතකොට හැමතිස්සෙම එහෙම දෙයක් සිදු වෙන්න ඉඩ තියෙනවා අපි හරියට නුවණ පාවිච්චි නොකළොත් මේ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගනිද්දී අපි අපට ධර්ම අවබෝධ කිරීම ගිලිහෙන යන්න තියෙන අවස්ථා ඒක අහිමි වෙන්න තියෙන අවස්ථා ගැන අප දැනුවත්ව සිටීම ඉතාමත්ම උපකාරයි මොකද ඒ ගිලිහෙන්න තියෙන අවස්ථා දැනුවත්ව නොසිටුව ඒක හරියට මොකද තමන්ගෙන අධික විශ්වාසය තියාගෙන එල්ටීටී කාර්ය හිටපු පළාතකට ගියා වගේ අනේ මට මොකවත් වෙන්නේ නැහැ කියලා යනවා තමන්ම දන්නේ නැහැ තමන් ගුටි කනකම් මේ වගේ තමයි මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී අපි නෝනින් කල්පනා කිරීම නොකළොත් මොකද බුද්ධ දේශනාවක තියෙනවනේ බුද්ධ දේශනාවේ තියෙනවා මොකද්ද අපකාතේ මිනිස්සෙසු ඒ ජනා පාරගාමිනෝ අථායන් ඉතරා පජා තීරමේ වානුධාවති මොකද්ද ඒකේ තේරුම ඔව් යමෙක් ධර්ම අවබෝධ කොට සසරින් ඉතර වෙත්නම් මේ මිනිසුන් අතර ඔවුන් සිටින්නේ ඊටමත් අල්ප පිරිසකේ අථායන් ඉතරා පජා අවශේෂ ප්‍රජාව ඔව් තීරමේ වානුධාවති මෙතරටම දිවේති එතර නොයති යේචකෝ සම්මදක්ඛාතේ ධම්මේ ධම්මානුවත්තිනෝ තේජනාපාර මෙසන්ති මච්චු දෙයං සුදුත්තරං එතකොට මේ නුවණින් සලකලා කල්පනා කරන ධර්මයේ තුල දහමට අනු හැසිරෙන අය මේ සසරෙන් එතර වෙනවා ඒ එතර වීම මේ මාර්ග ග්‍රහණයට හසු වුණු සත්වයාට අතිශයින්ම දුෂ්කර උදේකි එතකොට මේ ලෝකේ මාර්යාගේ ග්‍රහණයක් නැත්තම් බුදුරජාණන් වහන්සේ බඳු වචන දේශනා කරාවිද
तेना मेक हुदेट तेरुंगान्ने दं मेके ईलंगे के तमाई दं मेके मे थावद्या कपटे मेके तेरुंगान्ने पुलवां मितन तीन अनात्म स्वभावे मुगदादा पिगन गत्ता බුදුරජාණන් වහන්සේ වදාළ මොකද්ද? රූපං භික්කවේ අනත්තා. මහණෙනි රූපේ අනාත්මයි. රූපං ච හිදම් භික්කවේ අත්තා භවිස්ස. මහණෙනි රූපේ ආත්මයක් වුණා නම් නයිදං රූපං ආබාධාය සංවත්තේය. මේ රූපය ආබාධ පිණිස පවතින්නේ නැහැ. ලබ්බේත ච රූපේ. එහෙනම් රූපේ ලැබෙන්න ඕනේ. एवं मे रूपं होतु मागे रूपे मिसेवेवा एवं मे रूपं मा होसीति मागे रूपे मिसे नोवेवा यस्माचको भिक्कवे रूपं अनत्ता महानि यम करुणसा रूपे अनात्म वेद तस्मा रूपं आबाधाय संवत्तति एनिसा मे रूपे आबाध पिनिस तेनों नच लभति रूपे इनस रूपे लभागन बै एवं मे रूपं होतु मे रूपे मिसेवेवा एवं मे रूपं आहोसीति मे रूपे मेहमे नेपा के लभन्न बै रूपे की मुकाद्दे सतर महाधातुंगिंग हटगत्तु देवल मनोदे सतर महाधातुंग हटगत्तु द्यात्तमै तिल दाल पनावेंग औलहरल पीरन्नी केस ईलंगट ओह सतर महाधातु हटगा तुद्यात्तमाय अगपुरा मुनादे लोम सतर महाधातु हटगा तुद्यात्तमाय अंगिलीवल कोने नेपोतु सतर महाधातु हटगा तुद्यात्तमाय अपि मदिन्ने दात सतर महाधातु हटगा तुद्येकतमाय दाढ़ी कुन बेदेन्ने सम सतर महाधातु हटगा तुद्यात्तमाय केट्टु महत्वेन्ने मास सतर महाधातु हटगत्तु देखतमय ली गमकराने सतर महाधातु हटगत्तु दियातमय मे मसगुलिया नैत्ति ऐट सकिल मेवागे बलागन के मनो अद सतर महाधातु हटगत्तु देवल सतर महाधातु हटगत्तु दियातमय अभी आश्वासकराने उलंग प्रश्वासकराने सतर महाधातु हटगत्तु दीवलतम अभी क्या वे सतर महाधातु हटगत्तु दीवलतमय अभी शारीर බයිස්රාවේ වෙන්නේ එතකොට මේ හැම දෙයකම තියෙන ලක්ෂණය මොකද්ද රූපපීතිකෝ භික්කවේ රූපං මහණනි මේ හැම දෙයක්ම කැඩි බිඳි වෙනසි යනවා මොකෙන්ද සීතල වැඩි වුණොත් මැරෙන්නේ නැද්ද රස්නේ වැඩි වුණොත් මැරෙනවා පිපාසි වැඩි වුණොත් මැරෙනවා වතුර වැඩි වුණොත් මැරෙනවා මේ හැම එකකින්ම මේ රූපේට ඔව් විනාශ වෙන්න කරුණක් ඉදෙනවා මේනිසා බුදුරජාණන් වහන්සේ වදාළ මහණින් මේ රූපය අනාත්මයි අනාත්මයි කිව්වේ ආත්ම කියන්නේ මේක හරි ලස්සනට උන්වහන්සේ තෝරනවා රූපම් භික්කවේ අනත්ත මහණින් රූපය අනාත්මයි ඊළඟට දේශනා කරනවා රූපං ච හිදම් භික්කවේ අත්ත අභවිස්ස මහණින් මේ රූපය ආත්මයක් උනා නම් නයිදං රූපං ආබාධාය සංවත්තේය මේ රූපේ කවදාවත් ලෙඩක් දුක්ක් නම් හැදෙන්න විදියක් නැහැ කියනවා आत्म्यकुनान लिडत्क असनीप्या नाकिवीमक लिडवीमक मरीम मुखक्वत्म सिद्धवेंडना बै लभ्येत चूपे लभिन्नो निकीनवा मे रूपे गेन मुखद एवं मे रूपंग मागे रूपे मेसे वेवा मागे रूपे मेसे नोवेवा किला मे रूपे गेन अपिटेक लभन फुलवांद लभंड बै ये बलन मे मे बुधरजान अनात्मा की मुखद तमागे वसंगे पवत्न बेहकने मेक तेरुंगन को देवल अपे जीवित सिद्ध विनद अपे जीवित उपन्दासीट मरणेते अपे जीवित हेमतीसम मे शरीर पाड़म कपट की आदेन नमूत्पट ये पाड़म तीरने हेतु शरीर पीलिबंद पाड़म कपट लभेदि अद्यकी मेकिंग अभी शरीर पीलिबंद वेन असामान्य अद्भुत चित्र हिते मवागन यदोट अभी प्रायोगिक दकीन दे हिते मवागन दे अत्र विशाल परतर अतीनो मे परतरे सातम अभी हम दिशे मे पाशा शरीर दकीन दे हिते मेवन दे एक अभी मे रूपी आतर गुड खाल अहेतु अभी हिते मेवेन्नी चित्रपट एक दकीन लसन देवल वगे
ඇයි චිත්‍රපටිය දකින්න ඕනේ අපි හරිය ලස්සනට ඇස්වල අඳුන් ගාලා තොල් රතු කරලා කන කර ආභරණ වලින් සැරසිලා ලස්සනට හැඩ දදා යනකොට අපේ හිත එක පාටයකට ඇදිලා යන්නේ නැද්ද ඇදිලා යනවා ඊර්වස අපි දකින්න කියම කුණු කෙලි වැගිරෙන මිනිසියෙකුත් නමුත් අපි වැඩිපුර හිත යන්නේ කොහෙටද අතන්ට අර දැකපු ලස්සනට මොකද හේතුව ඒකට රාගේ නම් වූ අනුසය මේ හිතේ මතුකල්ල දෙනවා අරග පවත්වන්න ඒකයි වෙලා තියෙන්නේ අවිද්‍යාව නම් වූ අඳුර ඒකට රුකුල් දෙනවා ඊළඟට තෘෂ්ණාව නම් වූ ඇල්මෙන් එතනට ඇදිලා යනවා ඉතින් මේ වගේ සකස් වෙච්ච අමුතුම මානසික අවුලක් තියෙද්දි යථාභූත ඥානයක් ඒ අවුල විනිවිදගෙන ලෙහාගෙන කෙනෙක් ලබන්න නම් ඒ කෙනාට තියෙන්න ඕනේ අපූර්ව හැකියාවක් ඒක නට තියෙන්න ඕනේ නුවණින් විමසීමේ හැකියාවම හැබැයි ඉතින් අපි මේ ජීවිතේදී පොඩ පොඩ හරි එක පුරුදු කළොත් ඒක අපේ ජීවිතේට ලැබෙන විශේෂිත දෙයක් සමහරු හිටියා ඒ හැකියාව පුරුදු වුණාට පස්සේ ඒ පුරුද්ද තියෙනවා හිත ඇතුලේ අපි හොයන්න බෑ බිම්බිසාර රජුරුවන්ගේ බිසවක් හිටියා කේමා කියලා කේමා හරි ලස්සනයි එතකොට කේම හරියට ආඩම්බර වුණා රූපේ ගැන කොටිම්ම කියන්නේ මේ රූපේ ගැන මොකවත් කියනවට කැමති නැහැ කේමල වගේ කැමති නැති එක නහන්න දෙයක්ද මේ කැතයත් කැමති නැහැනේ දී යන්තම් කළු පහේ කෙනෙකුට කිව්වොත් එයා මොකද ඔච්චර කළු කියලා හා මං කළු දියාට පේන හැටි කියයි කියන්නේ නැද්ද කියනෝ තරහ වෙයි බණි කොඩි වෙන කරයි මට බැන්න කියයි වෙන්න බැරිද ඒක ඒ නිසා දැන් බුදුරජාණන් වහන්සේ ගැන ගුණ කියනවා මාලිගාවේ. ඇයි මේ බිම්බිසාර රජුරු සෝවාන් වෙච්ච කෙනෙන්නේ? ඊළඟ රජුරුවන්ගේ උද්‍යානයේ තමයි මේ වේළුවනාරාමය. වේළු කියලා කියන්නේ උණගස්. උණගස් වවල වවල මේ රජුරුවන්ට තිබිච්ච රොයල් පාක් එක. ඒ කියන්නේ රජුරු විනෝද වෙන්න තිබිච්ච පාක් එක. උද්‍යානය. ඒක රජුරු කල්පනා කළා මොකද? දැන් හොඳට බලන්න අද උණත් ගත්තොත් එහෙම රජකගේ උද්‍යානයක් තියෙන ජනශූන්‍ය නිකන් ලස්සන නිහඬ තැනක නේද? ඉතින් එදත් එහෙම තමයි. ඉතින් මේ උද්‍යානය බුදුරජාණන් වහන්සේට පූජා කළා. හැබැයි කවුරු හරි කෙනෙක් කේමගේ කණේ තිබ්බේ ඇත්ත නෙවෙයි. එකලත් හිටියා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක නොතේරෙනයි. කේමගේ කණේ තිබ්බේ කොහොමද? අනේ බිසෝන් වහන්සේ මේ ශ්‍රමණ ගෞතමන් වහන්සේ කියන්නේ මේ කේස්ලු ලොම්ලු දෙපැත්තේ මේ කටවල් ඇරිච්ච මල්ලක් වගේ ඉළු අසූචි වරූපු මේ ඇඟ ඊළඟට මේකෙන් නවදුවාරෙන් අසූචි වැගිරිනු එහෙමත් කිව්වද දැන් අහනවා නවදුවාරෙන් අසූචි වැගිරිනවලු මේ ශාරීරී මේ ශ්‍රමණ ගෞතම නැස ඌවන්නේ කියන්නේ කවුරු හරි එකෙක් හොය කියක් අර කණේ තිබ්බා එතකොට කේමට තරහ යන්නේ නැද්ද අනේ මට නම් බෑ කිව්ව වහන්න මට නම් බෑ කිව්වා ශාරීරියට නිගාතනේදී අහන්න එතකොට ආරංචියේ පෙතුරුනේ යථාර්ථයේ දක්වනවා කියලා නෙමෙයි බයිනවා කියලා පෙතුරුනේ දැන් මේ කේමාගේ හිත කිසිසේත්ම අර බුදුරජාණන් වහන්සේ කිරි පහදවන්න විදියක් නැහැ හැබැයි කේමාගේ බොහෝ කලක් සසරේ ආරි සත්‍ය උදෙසා පුරුදු කරපු හිතක් තියෙනවා වහා වැටෙන නෝනක් තියෙනවා ක්ෂණයකින් වැඩෙන සිහියක් තියෙනවා විනිවිද දකින ප්‍රඥාවක් තියෙනවා හැබැයි ඒ සියල්ල මතුවෙන්නේ නැහැ තාම ඇයි ඒ අහන්නේ හැමතිස්සෙම වැරදි එකක් නෙවෙයි වැහිලා ඊට පස්සේ දැන් බිම්බිසාර රජුරු නොයේ සිස්ටම් දානෝ දැන් බේර ගන්න මෙයාව හරියන්නේ අන්තිමට බිම්බිසාර රජුරම කල්පනා කරන්නේ වෙන එකක් කරමු කියලා සේවකයෙකුට කතා කරලා කිව්වා වේළුණාරාම ගැන සින්දු ටිකක් හදපන්. හදලා ගිහින් අර අන්න බිසුණහසින් යන්න අර තට්ටුවේ ඔබ පහලින් ගිහිල්ලා වීණාවක් ගාය ගාය පහලට වෙන්න යට තට්ටුවේ මේ ජනෙලින් එළියේ ඔබ කියාපන් කිව්වා මේ සින්දු ටික. දැන් ඉතින් වේළුණාරාමේ තියෙන ලස්සන ඒකේ ඉන්න වර්ණවත් කුරුල්ලෝ ඒ වගේම මේ නුවරාම තියෙන මල් පැම්පකුණු වල නිල් පාට ජලයේ
ලස්සන රතුපාට චූටි මාළු පීන නේවා දැන් මේවා කියද්දි කියද්දි මොකද වුනේ ලස්සනට ආසන කේ මගේ හිත ඇදිලා ගියා ඊට පස්සේ කිව්වා මටත් ආසයි යන්න හැබැයි යන්න කැමති නෑ ඇයි හේතුව බුදුරජාන් වහන්සේ වැඩෙන නිසා නමුත් කො නෑ නෑ දැන් අපි මීට යන් කිව්වා හොරාට දැන් රජුරවන්ට කිව්වා දැන් මෙහෙමයි බිසෝ ලෑස්ති යන්න හොරාට කාටවත් නොකිය හිමීටකින් අපි ලස්සන බල්ල එමු කිව්වා රජුහාව යන්න අරින්න කිව්වා ඊට පස්සේ කිව්වා යන්න අරින්න ඇතුළට ගියාට පස්සේ සේවකයන්ට කිව්වා එන්න දෙන්න එපා එළියට කියන්න අනිවාර්යම මේ ඇතුළට ගියාට පස්සේ රාජ නියෝගයක් තියෙනවා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ඕනේ දැම්ම කියන්න එපා කිව්වා මෙයාට බලන්න ඒ කාලේ මිනිස්සු කොයිතරම් අහිංසක විදියට ධර්මයේ කරා යන්න තමන්ගේ කට්ටිය ධර්මයේ කරා ගෙන යන්න මහන්සිය අරන් තියනවාද ඊට පස්සේ ඔන්න කේමා ගියා ඔන්න ලස්සන්ට බැලුවා මල් බැලුවා ඒ රජුරෝනි සම්පූර්ණ රජුරෝ තමයි සේවකයෝ දාලා සම්පූර්ණ ඒ උද්‍යානේ නඩත්තු කරන්නේ එතකොට මේක ලස්සන්ට හදන්නේ නැද්ද ඒක ඊට පස්සේ කේම දැන් ඉතින් යනවා ඉතින් ඊට පස්සේ ලස්සන්ට බලලා දැන් මෙයා පැනලා දුවන්න හැදුවේ ඉක්මන්ට සේවකයෙකුව බෑව යන්න විදියක් නැහැ රාජ නියෝගයක් තියෙනවා දැන් ඉතින් මරන්න වගේ එක්කන් යනවා අක්කමැත්තෙන් හොද්දටම අමාරුවෙන් යනවා යනකොට බුදුරජාණන් වහන්සේ ඔහුදි කලාවි වැඩ ඉන්නවා ලස්සන කාන්තාවක් පවන්සල්නවා මේක දැක්ක විතරේ අර අහපු දේවල් ඔක්කොම කොහෙන් ගියාද නැහැ අනේ මිනිස්සු මට කියාපු බුරු මේ ලස්සන කෙනෙක් පවන්සල්නවනේ දන්නේම නැහැ කේම එතනට ඇදිලා ගියා අර පවන්සල්න එක්කනදියා බලාගෙන හිටියා ඕගොල්ලෝ ටීවී බලනවා වගේ ඇස් දෙක අරගෙන කටත් ඇරන් බත් පිගානාතේ කැවෙනවා තමයි දන්නේ කාලා ඉවරයි ඉතින් අම්මා කියන හොදපන් දැන් කොච්චර වෙලාද ඔක අතේ තියන් මතක නැහැ මේ වගේ කේමට මුළු ලෝකෙම මතක නැතුව ගියා බලාගෙන හිටියා බලාගෙන ඉන්නකොට අර ලස්සන නෝනා කොණ්ඩේ දිලා ගියා පොල් මුඩක් වගේ වුණා කනකර ආභරණ ඔක්කොම ගැලවි ගැලවි වැටෙනවා කේම අනේ අර වැටෙනවා යා හිතනෝ දැන් ඇඳුම් කිලුටු වෙනවා කම්බුල් වල ගැහෙනවා බෙල්ලින් ආහාර පැහැදෙනවා උණ බට වගේ අත් හැදෙනවා දත් සෙට් එක එහෙම වැටෙනවා දැන් කේම බලන්න හිරිකිතයි අර අර පේන එක වැටෙනවා බුදුරජාණන් වහන්සේ ඉස්සරහට සැකිල්ලක් වෙලා කේමට තිනු හප්පේ මේකනේ යථාර්ථය එක පාට අවබෝධයට යනවා මිනිස්සයා බලන්න මේක මේ හාස්කමක් නෙමෙයිද මේ මනසක සාමාන්‍ය ජීවිතයක එකක් නෙමෙයි මේක මනසක අභ්‍යන්තර කෙලෙස් ඉදිරිලා වීසි වෙන විදියට කෙනෙකුට අවබෝධයක් එනවා නම් ඒක සැබවින්ම ඒක විස්මිත දෙයක් ඒකට තමයි most incredible ඊට වඩා විස්මිත දෙයක් ලෝකේ නැහැ ඉතින් අවබෝධ වුණා බලන්න මේ ඔය தත්වයට මිනිස්සෙක්පත් වෙන්න මොන විදියෙ වෑයමක්යක් කරන්න ඇද්ද ඒ අවංක උත්සාහය තමයි එයාගේ ජීවිතයට තල්ලුව දෙන්නේ ඒ අවංකකම හා මට ශ්‍රද්ධාව තියෙනවා බලාපන් දැන් මං ඉන්නේ එහෙම ඒක එහෙම කියන්න බෑ අපිට ඒ නිසා ඒ අවංක උත්සාහයත් එක්ක ඒ ජීවිතය ගැන කල්පනා කරද්දි මේ රූපේ අනාත්මයි කියලා කෙනෙකුට නුවණින් විමසන්න පුළුවන් නම් ඒ නුවණින් විමසලා තේරුම් අරගෙන ඒ තේරුම් ගන්න විදිය එයට නිශ්ශබ්දව දරාගෙන ඉන්න පුළුවන් නම් අන්න එයාගේ පුංචි භාණ්ඩාගාරය තුල එයාගේ ප්‍රඥාවේ නිම්වලලු පළල් කරන යම්කිසි විශේෂ දෙයක් එයාගේ අභ්‍යන්තරයට යනවා ඉතින් මේ නිසා මේ කුසලතාවයේ මිනිස්සු අපට තියෙනත් පුළුවන් නොතියෙන්නත් පුළුවන් හැබැයි අපි යම්කිසි උත්සාහයක් ගත්තොත් බුදුරජාණන් වහන්සේ වදාලා වේදනා බික්කවි අනත්තා මහණෙනි වේදනාව අනාත්මයි වේදනාව කියන්නේ විඳින එක දැන් අපි ජීවිතේ හැමතිස්සෙම තියෙන එකක් තමයි විඳීම අපේ ජීවිතේ තියෙනවා මේ විඳීම විඳීම කියන එකක් නැත්තම් අපි කවදාවත් සංවේදී වෙන්නේ නැහැ විඳීම කියන එක නැත්තම් අපි නිකන් මේ මැරිච්ච මිනිස්සු වගේ කොටයක් වගේ දර කැලලක් වගේ සිමෙන්ති කණුවක් වගේ ඉඳී
අපි හැමතිස්සෙම මේ අරමුණු වලට ප්‍රතික්‍රියා කරන එක එක විදියට මක් නිසාද විඳින නිසා ඇහෙන් රූපයක් ගත්තත් ඒක අපි විඳිනවා කනෙන් ශබ්දයක් ඇහුණත් විඳිනවා නාසයෙන් ආග්‍රහණය කළත් විඳිනවා දිවෙන් රසයක් දැනුණත් විඳිනවා කයෙන් පහස ලැබුණත් විඳිනවා මනසට අරමුණක් ආවත් ඒක ප්‍රඥාවක් නෙමෙයි ඒක විඳීමක් ප්‍රඥාව කියන්නේ යමක් විශේෂයෙන්ම තේරුම් ගන්න ගන්න මහන්සියට දැන් අපි මෙහෙම කියමු අපකාතේ මනුස්සේසු ये जना पार गामिनो अथायं इतरा पजा तीर में वानु धावती आसकले हंडट नहीं दे इसलाम है तो नहीं विधि मन नहीं दे विधि मार ऐसे कोटे विधि में नयों तो नो आरती हुए अन्य तो एक विधि में की समाप्त है एक आरती हुए अन्य का तो तमाय प्रक्षण वटे विरुद्ध बिन्ने නැත්තංගෙන්නේ තාලය අල්ලන්න මහන්සි ගනිවි වෙන්න බැරිද වෙන්න පුළුවන් ඉතින් මේ නිසා මේ විඳීම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපුදී අපි හොඳට නෝණින් විමසන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාලා වේදනා භික්ඛවේ අනත්තා මහණෙනි වේදනාව විඳීම අනාත්මයි විඳින ස්වභාවයන් තුනක් තියෙනවා මොකක්ද ඔව් එක්ක අපිට අපිට මේ අරමුණු විඳිද්දී සැපයක් දැනෙනවා. එහෙම නැත්නම් අරමුණු විඳිද්දී දුකක් දැනෙනවා. සමහර අරමුණු තියෙනවා විඳිද්දී සැප දැනෙන්නෙත් නැහැ. දුක දැනෙන්නෙත් නැහැ. ඒකට කියන්නේ ඔව් සැප දුක නැති බවක් දැනෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා මොකද්ද? අනාත්මයි. ඒ කියන්නේ අනාත්ම කියන්නේ මොකද්ද? තමාගේ වශයෙන් පවත්වන්න බෑ. වේදනාච හිදම් භික්කවේ අත්තා අභවිස්ස මහණි මේ විඳීම ආත්මයක් වුණා නම් මොකද වෙන්නේ නයිදං වේදනා ආබාධාය සංවත්තියුම් කවදාවත් පීඩාව පිනිස පවතින්නේ නැහැ කියනවා දැන් අපිට සමහර විට අපිට ලැබෙන විඳීම අපි විඳින සැප දුක සමහර අවස්ථාවල අපිට ඇති වෙන මේ දුක නැමැති විඳීම අපට උහුල ගන්න බැරි වෙන අවස්ථාවල් නැද්ද තියෙනවා නේ සමහරුන්ට සැප නැමති විඳීම උහුල ගන්න බැරි වෙන අවස්ථාවල් නැද්ද ඒකත් තියෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක කවදාවත් ආබාධ පිණිස පවතින්නේ නැහැ කියනවා එහෙනම් මාගේ විඳීම මෙසේ වේවා පුළුවන් වෙන්න ඕනේ කියනවා එහෙනම් තමන්ගේ වශයෙන් මේ විඳීම පවත්තන්න මාගේ විඳීම මෙසේ වේවා කියලා තමන් අකමැති විඳීමට මාගේ විඳීම මෙසේ නොවේවා කියලා පවත්තන්න පුළුවන් වෙන්න ඕන කියනවා අපිට එහෙම මේ සැප දුක විනාශ වෙද්දී විඳීමත් එක්ක අපිට ඕන ඕන හැටියට ඒක කරගන්න බෑ මේක තමයි අනාත්මයි කියන්නේ දකින්න කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සංඥා මම ඔබට කිව්වේ මතකද අපිට තියෙන අර්බුදය මොකක්ද යථාර්ථයක් වශයෙන් අපිට මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා අපිට සැප ලැබෙනවා සැප විඳිනවා අපි දුක් විඳිනවා අපිට මධ්‍යස්ථ ඇතිවර මේ හැම දෙයක්ම සත්‍ය වශයෙන් අපේ ජීවිතවල සිද්ධ වෙවි යන්නේ නැද්ද සිද්ධ වෙවි යනවා මේ අනිත්‍ය බවට පත්වීම කෙනෙක් සිද්ධ වෙවි යන්නේ නැද්ද සිද්ධ වෙවි යනවා නමුත් අපි මනසින් ගොඩනගාගෙන ගොඩනගාගත්තුදී අපි හිතේ මවාගෙන ඇලුම් කරනදී ප්‍රායෝගික ජීවිතයේ තුල ලබන දේට වඩා වෙනස් එකක් හැබැයි අපි ප්‍රායෝගික ජීවිතෙන් තමයි අර හිතින් මවාගන්න සුන්දරත්වයේ අත්දකින්න මහන්සි ගන්නෙ. ඒක වෙන්නේ නැහැ. නොවෙන්න නොවෙන්න අපි කරන්නේ තව තව මව මව ආස කරනවා. මේක නේද අපි කරන්නේ. මේක තමයි කරන්නේ. මේක එහෙම වෙන්න වෙන්න අපි මේක තේරුම් ගන්න පැත්තට යන්නේ නැහැ. එක්ක මව මව ආස කරනවා. එක්ක ඒකෙන් පැනල යන අපි එක එක දේවල් කල්පනා කරනවා. ඉතින් පින්වත්නි මොකද වෙන්නේ අර මේ අපේ හිතින් මැවෙන අපි හඳුනා ගන්න දේවල් මේ හැබෑවටම අත් දකින දෙයට ගලප ගන්න අපි දක්වන අසීරුකම දැන් අපි විදර්ශනා කියන්නේ අපි විශේෂයෙන් දැන් දර්ශනය කියලා කියන්නේ දැක්ම ඒතර විදර්ශනා කියන්නේ විශේෂයෙන්ම දැක්ම මොකද දකින්නේ යමක තියෙන ස්වභාවය ඒ ආකාරයෙන්ම ඒතර ඒ ආකාරයෙන්ම දකින්න මනස පුරුදු කරද්දී අපිට අපේ මේ මනසේ ගොඩනගාගත්තු හැඟීම් මනසේ ගොඩනගාගත්තු චිත්‍ර මනසේ ගොඩනගාගත්තු පින්තූර ඒවයි හැබෑවට දකින්නේ එකක් වුණොත්
අපිට ඇලෙන්න කියලා ගැටෙන්න කියලා කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මේ නිසා එතනට යන්න තමයි ඒ කියන්නේ මේ යථාර්ථයේ හැටියට මේ සත්‍යදී දකින්න මේ මනස හසුරවන්න තමයි අපේ තියෙන අදක්ෂතාවයේ තියෙන්නේ. ඒක දක්ෂ වෙන්නේ ටික ටික පුරුදු කරද්දී. බුදුරජාණන් වහන්සේ වදාලා සංඥා භික්කවේ අනත්තා. මහණෙනි සංඥාව අනාත්මයි. සංඥාව කිවි හඳුනා ගන්න දේ. සංඥා චහිදම් භික්කවේ අත්තා භවිස්ස. මහණෙනි මේ සංඥාව ආත්මයක් වුණා නම් නයිදං සංඥා ආබාධාය සංවත්තේය. කවදාවත් මේ හඳුනගත්තු දේ ආබාධ පිණිස පවතින්නේ නැහැ කියනවා. මාගේ සංඥාව මිසී වේවා, මාගේ සංඥා මිසු නොවේවා කියලා ලබන්න පුළුවන් කියන හැම ලබන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඛාරා භික්ඛවේ අනත්තා. මහණෙනි සංස්කාර අනාත්මයි. සංස්කාර කිය මොනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇහෙන් දකින රූපේ මුල් කරගෙන චේතනා පහළ කරලා කර්ම රැස් කරනවා නම් ඒක සංස්කාර. කනින් අහන ශබ්දේ මුල් කරගෙන චේතනා පහළ කරලා කර්ම රැස් කරනවා නම් ඒවා සංස්කාර. නාසයෙන් ආග්‍රහණය කරන දේ මුල් කරගෙන චේතනා පහළ කරලා කර්ම රැස් කරනවා නම් ඒක සංස්කාර. දිවට දෙන රසය මුල් කරගෙන චේතනා පහර කරලා කර්ම රැස් කරනවා නම් ඒක සංස්කාර. කයට දෙන පාස මුල් කරගෙන චේතනා පහර කරලා කර්ම රැස් කරනවා නම් ඒවා සංස්කාර. මනස රහිතන අරමුණු මුල් කරගෙන චේතනා පහල කර කර කර්ම රැස් කරනවා නම් ඒවා සංස්කාර. ඔබට මතකද මම කිව්වා අර පොඩි දරු සිඟිත්තෙක් ගැන? ඒ දරුවා ඉපදුනාට පස්සේ මුළු පවුලම නැති වංගස්ථාන වෙලා ගියා. මොකද ඒ හාඳුනගේ නම ලෝසක රහතන් වහන්සේ. උන්වහන්සේගේ පරණ ජීවිතය ගැන, පෙර ජීවිතය ගැන බුදුරජාණන් වහන්සේ වදාලා කලින් ජීවිතයකත් උන්වහන්සේ මහණ වෙලා හිටියා. ඒ උන්වහන්සේ වැඩ හිටිය කුටියට, එහෙම නැත්නම් ඔව් වැඩ හිටිය තැනට රහතන් වහන්සේ නමක් වැඩියා. දැන් මිනිස්සු පැහැදුනා ඒ උන්වහන්සේගේ ඉරියව් වලට, ගතිගුණ වලට, කතා බහට පැහැදුනා. එතකොට මේ ස්වාමීන් වහන්සේට තරහක් ආවා. මේ මිනිස්සු මහ කිසි වැඩකට නැති අය. මේ මිනිස්සුන්ට ලොකු උනේ ඉසලාපු කන නෙමෙයි, පාස් යාපු අග. ඒක අනිත් හැම තමයි ඉතින්. එතකොට දානයක් ඔන්න ආරාධනා කළා. එතන මිනිස්සු කිව්වා අනේ ස්වාමීනි අර වැඩලා ඉන්න සාන්ත හාමුදුරුවෝ උන්වහන්සේවත් වඩම් මං. හා හොඳයි හොඳයි වඩම් මං එන්නම් කිව්වා. කියලා දැන් මේ බලන්න මේ කෑම වේලක් මුල් කරගෙන මේ චේතනාව පහළ වුණේ. කල්පනා කළා දෙන්න උන්දට වළඳන්න. උදේ දැන් ගෙඩිය ගහන්න තියෙනවා. නියපොත්තෙන් ගිහින් තට්ටු කළා. තට්ටු කළා දැන් උන්වහන්සේ පාන්දර නැගලා දැන් ඉතින් සමාපත්තිය සුවයෙන් වැඩ ඉන්නවා. භාවනා කරනවා. දැන් මේ හාමුදුරු තනියම වැඩියා. වැඩලා කිව්වා මේ අනේ ස්වාමීනි යකෝ මේ අනිත් ආගන්තුක ස්වාමීන් වහන්සේ වැඩි නැද්ද? අනේ බුදි මම මේ කණේ තියෙනා වගේ, කන් ළඟ තියෙනා වගේ හෙන හඬ ගහන්න ගෙඩිය ශබ්ද කළා. ඇහුන්නේ නැහැ කිව්වා. බුදි කිව්වා ආ කමන්නේ මිනිස්සු කිව්වා කමන්නේ අස නිප වෙන්නේ නැතිනේ. එහෙනම් ඔබ වහන්සේ දානෙ වන්දනා කළා, දානෙ දුන්නා වැළඳුවා. ඊට පස්සේ කිව්වා මිනිස්සු එහෙනම් මේ දානෙක උන්වහන්සේට ගිහින් දෙන්න කියලා පාත්‍රයට තව පාසලයක් දැම්මා. දාන එකක් දැම්මා. දැන් මේ අනගමන් කල්පනා කරනවා මගේ දායකයන්ගෙන් ලැබෙන දානි මම අදගෙන ගිහිල්ලා මුන්දට දෙන්න ඕනේ, දෙන්නම් මං කියලා. යනකට මේ ගිනි ගොඩක් ඇවිලුණ පාරයිනි. මේ සන්නාසි ගිහලා මොකද කළේ? අර පාත්‍රේ දානකේ හිමම ගිහලා ගිනි ගොඩට අතහැරියා. රහතන් වහන්සේ මේක දැක්කා. දැකලා උන්වහන්සේ වඩින්න ඉස්සෙල්ලා පිටත් වෙලා ගියා. හැබැයි උපුණුපං ආත්මවල ඛණ්ඩ නැහැ. සංස්කාර තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් නම් මේක වළක්වන්න පුළුවන් වෙන්න ඕනේ. සංස්කාර තමාගේ වශයෙන් පවත්වන්න බෑ. අපේ ජීවිතවල මේ බොහෝම දැන් අපි ගත්තොත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා අපි විඳලා තියෙන්නේ මං හිතනවා අපි විඳලා තියෙන්නේ අල්ප සැපයකුයි දුක් ගොඩකුයි. අපි අර අල්ප සැපේ ගැන හිත අලවාගෙන නේද අර දුක් ගොඩ විඳින්නේ. එතකොට මේ වගේ ගත කරද්දී
සමහර විට අපට මේ අනාත්ම වූ කර්ම විපාක විඳ විඳ තමයි යන්න තියෙන්නේ. මේක තේරුම් ගන්න කියනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාලා විඥානම් භික්කවේ අනත්තා. මහණෙනි විඥාණය අනාත්මයි. දැන් බලන්න මේ මම ඔබට මතකද කිව්වා අර ගන්ධබ්බයාගේ කතාව. තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් නම් මේ විඥාණය තමන්ට උරුම හැටියට විඥාණය හැටියට අරන් යන්න බැරිද? එහෙම එකක් කරන්න බෑ. සකස් වෙලා තියෙන සකස් වෙච්ච විදියකට සැකසෙන විදියකට යනවා මිසක් ඒක තමන්ට ඕන හැටියට කරන්න පුළුවන් කමක් නෑ. තමාගේ වසඟේ පවත්වන්න බෑ. මෙන්න මේ අවබෝධ කිරීම තමයි සක්කාදිට්ඨිය නිදහස් වෙන්න තියෙන ක්‍රමය. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාත්ම ලක්ෂණ සූත්‍රයේ මහණෙනි මේ එකකවත් මාගේ රූපේ මෙසේ වේවා මාගේ වේදනාව මෙසේ වේවා මාගේ සංඥා මෙසේ වේවා මාගේ සංස්කාර මෙසේ වේවා මාගේ විඥානෙ මෙසේ වේවා කියලා ලබන්න බෑ. මෙසේ නොවේවා කියලා ලබන්නත් බෑ. එහෙනම් ඒව එකකවත් මමය මාගේය මාගේ ආත්මය කියන දෙයින් හිස් එහෙම දෙයක් නෑ කියලා ඒක හේතු නිසා හටගන්න දෙයක් හේතු නැතිවීමෙන් නැති වෙන දෙයක් කියලා අපි තේරුම් ගත්තොත් ඒ රූපයක තියෙන සැබෑ ස්වභාවය තේරුම් ගත්තා. විඳීම දිහා බලලා තේරුම් ගත්තොත් මේ විඳීමේ තියෙන හේතු නිසා හටගන්න විදියක් හේතු නැතිවීමෙන් නැති වෙන විදියක් කියලා විඳීමේ යථාර්ථය තේරුම් ගත්තා. සංඥාව ගැන තේරුම් ගත්තොත් හේතු නිසා හටගන්නවා හේතු නැතිවීමෙන් නැති වෙනවා සංඥාවේ යථාර්ථයත් තේරුම් ගත්තා. සංස්කාර ගැන තේරුම් ගත්තොත් හේතු නිසා හට ගන්නවා හේතු නැතිවීමෙන් නැති වෙනවා කියලා එයා සංස්කාර තේරුම් ගත්තා. විඥානයේ තේරුම් ගන්නවා නම් හේතු නිසා හට ගන්නවා හේතු නැතිවීමෙන් නැති වෙනවා කියලා විඥානයේ තේරුම් ගත්ත. මේ සියල්ල පිළිබඳව යම් කිසි යථාර්ථයට ලං වෙන්න යම් කිසි හැකියාවක් අපිට මේ ජීවිතේදී ලබා ගන්න පුළුවන් වුණොත් යථාර්ථයට ලං වෙන්න යම් කිසි හැකියාවක් ඇති කර ගන්න පුළුවන් වුණොත් ඒ හැකියාව ඒ කුසලතාවය හරි ආනුභව සම්පන්න එකක්. ඒ කියන්නේ මිනිස්යාව උසස් තත්වයකට අරගෙන යන්නේ උදව් කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිස්යා එක තැනක උන්වහන්සේ දේශනා කළා මහණෙනි සත්වයා නිරේහෝ ත්‍රිසං යෝනියෝ එක වරක් වැටුණොත් නිරේහෝ ත්‍රිසං යෝනියෝ උපත කරා මරණින් පස්සේ මිනිස්සේ ගියොත් උන්වහන්සේ දේශනා කළා ආයේ එයා මිනිස් ලෝකෙට එනවා කියන එකට වඩා ලේසි කිව්වා. කන කැස් බෑවා වියසි දුරෙන් ආකහේ දකින්නේ. එතකොට බලන්න මේ ඒකේ තේරුම තමයි යම් කිසි විය හැකි බවක් විය හැකි අනතුරක් තියෙනවා මිනිසෙකුට. මොකද මේ මිනිසයාගේ කර්මයට අනුරුව කොහේ හරි ආගාධයක වැටෙන්න පුළුවන්කම මිනිසෙකුට තියෙන අනතුරක්. හැබැයි මෙයින් මිදිලා ඉහළ ජීවිත කරා මිනිසෙකුට ක්‍රමික වර්ධනයක් ඇති කරගන්න අවස්ථාව බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි ඇති කරගන්න තියෙන්නේ. එතකොට එයාට පුළුවන් වෙනවා බුදු දේශනාවේ අපි ඉගෙන ගත්ත මේ ලෝකේ සසරින් එතර වෙච්ච පිරිස එතර වෙන පිරිස තාමත්ම අල්පයි. බොහෝ ජනයා මිතරට පියනගද්දී යම් කිසි ප්‍රමාණයකින් හෝ අපිට එතරට පියනගෙන දහම කරා ගොස් මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා සාදු.